හැමදෙනාම කරන ඒත් ප්‍රසිද්ධිය කතා නොකරන සුවිශේෂ මාතෘකාව ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් මම සම්බන්ධ කරගන්නවා වෛද්‍ය රොෂාන් දම්මිගේ පෙරේරා. මීගමුව දිස්ත්‍රික් මාරෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙක් ලෙස රොෂාන් සේවය කරනවා. අපි අද විශේෂයෙන් රොෂාන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ස්වයං වින්දනය ගැන. රොෂාන්, ස්වයං වින්දනය කියන්නේ මොකක්ද? ඔබ මං හිතන්නේ නාමල් ඉතාමත් වැදගත් මාතෘකාවක්. අර ඔයා කිව්වා වගේ මිනිස්සු කරන නමුත් මිනිස්සු කතා කරන්න අකමැති මිනිස්සු කතා නොකරන රයිට් ඒ වගේම තමයි මම හිතන්නේ පිරිමි වැඩිපුර කරනනේ. ගැහැණු අඩුවෙන් කරන නමුත් ඉස්සරට වඩා ගැහැණු පවා දැන් වැඩියෙන් කරන චර්යාවක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඇත්තම ස්වයං වින්දනය කියලා කියන්නේ මේ සත්ව ලෝකය තුල තිබෙන ඉතාමත් ස්වභාවික චර්යාවක්. ඔව් බොහොම ස්වභාවික දෙයක්. මේක ඉතාමත් ස්වභාවික දෙයක්. එතකොට මේක සත්ව ලෝකය තුලම තිබෙනවා. මානවයා පවා සත්වෙක් වන බැවින් මේක මානව සමාජය තුලත් දැක ගන්න පුළුවන් චර්යාවක්. ඉතින් සුභා ධර්මය තුල තිබෙන ස්වභාවික දෙයක් අස්වාභාවික වෙන්න විදිහක් නැහැ. ඔව්. ඒ ගැන හංගන්න දෙයක් නැහැ. ඔව්. ඒ ගැන කතා කරන්න බය වෙවි තියුත් නැහැ. මොකද අපි ඒ ගැන කතා කරද්දී තමයි අපිට සමහර වෙලාවට මේ ගැන හරි දැනුමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම රොෂාන් මගේ දෙවෙනි ප්‍රශ්න උත්තර දුන්නා. ඒ කියන්නේ මේක ස්වභාවික අස්වභාවික කියලා අහන්න තමයි මම හිතන් හිටියේ. මොකද මේක විශේෂයෙන් අපි බය වෙනවා සමහරලාට මේක මේ අස්වභාවික චර්යාවක්, මේක මේ බැරදි දෙයක්. මොකද එක එක කණ්ණාඩි දැම්මොත් මේක පේන්නේ එක එක විදියට එක එක අයට. ඉතින් රොෂාන් ඇත්තටම ගත්තොත් මේක මේ අපේ මේ අපේ පංචේන්ද්‍රිය කියලා තියෙන අපේම රස විඳින විදියක් තියෙනනේ. අපි ඇහෙන් දේවල් දකිනවා, කනින් දේවල් අහනවා. ඒ පැත්ත පොඩ්ඩ අපි කියමුද මොකද්ද මේ ඇත්තට මේ සුවං වින්දනය කියන්නේ? වින්දනය කියන්නේ මේ මොකක් සතුටක් ලබන දෙයක්නේ. අපි ඒක පොඩ්ඩක් කියමුද මේ දන්නේ නැති අයට. දැන් මිනිස්සයා ගත්තහම ඒ වගේම සත්වයෙක් ගත්තත් මේ පංචේන්ද්‍රිය හරහා තමයි මොළයට අවශ්‍ය තොරතුරු ලැබිලා යම්කිසි හැඟීම් මනස තුලින් නිෂ්පාදනය වෙන්නේ. එතකොට අපි දන්නා පංචේන්ද්‍රිය ගත්තාම ඇස තියෙනවා, කන තියෙනවා, දිව තියෙනවා, නාසය තියෙනවා, ඒ වගේම සම. එතකොට සම කියලා කියන්නේ දැන් මිනිස්සු ගත්තාම මේ අපේ විශාලම ඉන්ද්‍රිය මොකද්ද කියලා ඇහුවොත් එහෙම විශාලම ඉන්ද්‍රිය තමයි සම කියන්නේ. ඒ වගේම තමයි සම තමයි අපේ ස්වභාවික ඇඳුම. ඔව්. රයිට්. එතකොට මේ අනිත් පංචේන්ද්‍රියන් වල ඇස, කන, නාසය සහ දිව හරහා ඒ සතුටක් යම්කිසි උත්තේජනයක් ලැබෙනවා වගේම තමයි සමහරහත් සම හරහා පවා අපිට උත්තේජන ලැබෙනවා. එතකොට සම ගත්තාම ශරීරයේ තියෙන සම එක එක ප්‍රදේශ ගත්තාම සංවේදනය වෙනස්. ඉතින් ලිංගික අවයව තියෙන ප්‍රදේශවල සමට තියෙන ස්නායු සැපයුම ඉතා දහස් කරණම් ප්‍රමාණයක් තිබෙන නිසා ඒ ප්‍රදේශ ස්පර්ශයෙන් විශේෂ තෘප්තියක්, විශේෂ හැඟීමක් දැනෙන්න පුළුවන්. මොකද අපි දන්නවා මේ දැන් හැඟීම් කියන දේවල් ඇති වෙන්නේ සත්ත්වයෙක්ගේ වෙන්න පුළුවන්, මිනිස්යාගේ වෙන්න පුළුවන් මේ ලිම්බික් සිස්ටම් කියන කොටසේ මොලේ. ඒතකොට ලිම්බික් සිස්ටම් එක මැචෝ වෙන්න පටන් ගන්නෙ අවුරුදු 10න් පස්සේ. ඒ කියන්නේ නව යෝන් විය සහ ඒ යෝන් විය හරහා තමයි මේ ලිම්බික් සිස්ටම් එක වේගෙන් මැචුව වෙන්න පටන් ගන්නෙ. එතකොට ඒ කාලේදී වෙනදා නොදැනුණු ඒ ලිංගික ඉන්ද්‍රියන් ආශ්‍රිත තියෙන හම ස්පර්ශයෙන් ඊට කලින් නොදැනුන විදිහේ යම් යම් හැඟීම් ඒ ලිම්බික් සිස්ටම් එක හරහා මොළේ ජනිත වෙන්න පුළුවන්. ඉතින් ඒ හරහා තමයි මේ ස්වයං වින්දනය කියන කන්සෙප්ට් එක සමාජයට ඇවිත් තියෙන්නේ. මම පොඩි බාධා කිරීමක් කරනවා. ඒ විශේෂයෙන්ම මට දැනගන්න ඕන තවත් කුතුහලය දැනෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි රොෂාන් මේ දැන් අපි හිතනවානේ මේක දැන් අපි දන්නවා දැන් ඔයා කිව්වා මේක ස්වාභාවික දෙයක්. නමුත් ඇත්තටම අපේ තරුණයෝ නැත්නම් වැඩිහිටියෝ එහෙම නැත්නම් විවාහක පුද්ගලයෝ මේකට ඇත්තටම වයස් සීමාවක් වයස් ભેදයක් නැහැනේ. මේකට මිනිස්සයා සතා කියලා වෙනසකුත් නැහැ. ගොඩාක් වෙලාවට ඕන දෙනෙක් ඕනම එක්කෙනෙක් අර මං කිව්වා වගේ මේක හැමෝම කරනවා. ඒත් කවුරුත් ප්‍රසිද්ධිය හරියට කතා කරන්නේ නැහැ. මිනිස්සු තොරතුරු ගන්න ඔය අපිට Facebook වලින් හරි එහෙම නැත්නම් YouTube එකෙන් හරි එහෙම නැත්නම් Google කරලා තැන් තැන්වල විවිධ තොරතුරු ලබා ගන්නවා. ඔය තැන්වල ඇත්තටම හරි තොරතුරු තියෙනවද නැද්ද කියලා අපිට සැකයක් එනවා. ඇත්තටම මේ වැඩසටහන මාලා අපි විශේෂයෙන් කරන්න බලාපොරොත්තු වෙන රොෂාන් මේ ගැන හරි දැනුමක් මිනිස්සුන්ට දෙන්න. හරි දැනුමක් බොහොම
අව්‍යාජ ලෙස බොහොම කතා කරන්න පුළුවන් මේක ඕපන් ෆෝරම් එකක් හදන්න තමයි අපි මේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් රොෂන් මේ මේ මත මේ ස්වංවින්දනේ මත ඔයා ඔයාගේ සේවය මිගම් මහ රෝහලේ කරනකොට ඔයාට ගොඩක් විස්තර තියෙනවා මේ ගැන. මම හිතන්නේ ඔයා දැකලා තියෙනවා ගොඩාක් ලොකු සිද්ධි මේ මේකත් එක්ක පදනම් වෙච්ච. අපි අතන රොෂන් මේ මේක ඇතරම කතා කරන්න ඕන දෙයක්ද නැද්ද කියලා සමහර අපෙන් ආයි මේ ඇතරම ස්වංවින්දිනේ කියන දේ මේ ප්‍රසිද්ධිය කතා කරන මාතෘකාවක් නෙමෙයිනේ මේක මේ බොහොම මේ බොහොම මේ රෙද්ද අස්සෙන් එහෙම නැත්නම් මේ තිරේ පිටිපස්සෙන් බොහොම යට ගහලා කතා කරන දෙයක් මේක සමහරලාට දෙමාපියෝ දරුවන්ට හරියට කියන්නේ නැහැ ගුරුවරු දරුවන්ව දැනුවත් කරන්නේ නැහැ සමහරලාට මේ දරුවා ගිහිල්ලා අනාථ වෙනවා වෙන කාත් එක්ක හරි කතා කරලා ප්‍රශ්න ගොඩකට මොන දෙනවා මුෂාන් ඇතරම මේක මේ අපි කතා කරන්න ඕනයි කියලා නම් මට හැඟෙනවා මුෂාන්ගේ අදහස මොකද්ද මේ සම්බන්ධව මේක ඇත්තටම ඉතාමත් ආකර්ෂණීය මාතෘකාවක් විශේෂයෙන්ම නව යෝන් වියේදී ඒ වගේම යෝන් වියේදී මේක ඉතාමත් ආකර්ෂණීය මාතෘකාවක් මේක ඒ වයසේ දරුවෝ මේ ගැන කතා වෙනවා එතකොට මේකේ හරිතොරතුරු සමහර වෙලාවට ඒ තමුන්ගේ සමවැස්කාන්නෙන් ලැබෙන්නේත් නැහැ ඒ වගේම ඔවුන් සමහර වෙලාවට දැන් මේ තියෙන අන්තර්ජාල පහසුකම් එක්ක අන්තර්ජාලයට ගිහිල්ලා මේ ගැන හොයලා බලනවා එතකොට ඒ දේවල් වලිනොත් හරිතොරතුරු ලැබෙනවද කියලා ප්‍රශ්නයක් තිබෙනවා ඉතින් ඒක නිසා මේක ඉතාමත් ආකර්ෂණීය මාතෘකාවක්. දැන් මම නාමල්ගෙන් ප්‍රශ්නයක් අහුවොත් එහෙම අපි කෙනෙක්ගේ කෙනෙක් සම්පූර්ණයෙන්ම ඇඟවැහෙන්න ඇඳගෙන ඉන්නවා. රයිට්. තව කෙනෙක් ඉන්නවා සම්පූර්ණ නිර්වතින් ඉන්නවා. තව කෙනෙක් අඩ නිර්වතින් ඉන්නේ. ඔය තුනේ වැඩි ආකර්ෂණයක් තියෙන්නේ කාගෙන්ද? ඔව්. අඩ නිර්වතින්. ඔව්. ඔව්. එවැනි දෙයක් තමයි මෙතන තියෙන්නේ. ඔක ෆුල් වහලත් නැහැ, ෆුල් ක්ලෝස්ුත් නැහැ. මේක මේ ඇතුලෙන් හැංගිච්ච කතා නොකරන ආකර්ෂණීය දනවන දෙයක් බවට පත් වෙලා. නමුත් මෙතන විද්‍යාවක් තිබෙනවා. මෙතන විද්‍යාව තුල තමයි මිනිස්සයා අර සත්වයා වගේ නෙමෙයි මේක සත්ව අතරත් තියෙන දෙයක් නේ. නමුත් මිනිස්සයාගේ අර කෝටිකල් කෝටෙක්ස් එකෙන් ඒ කියන්නේ මිනිස්සයාට හිතලා දේවල් බිහේවියර්ස් වෙනස් කරගැනීමේ හැකියාව තිබෙන නිසා සත්වයාට වඩා යම්කිසි හික්මීමකින් පාලනයකින් මේ 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 සත්ව ලෝකෙන් අපිට දායාද වුණ මේ වගේ හැසිරීම් යම් තාක් දුරකට පාලනය කරගන්න පුළුවන්. අපිට මොඩිෆයි කරගන්න අය. මොඩිෆයි කරගන්න පුළුවන්. එතකොට නැත්තම් දැන් සත්ව ලෝකේ ගත්තාම මේක විශේෂයෙන්ම ශීරපායි ගැහණු සහ විරිමි සත්වයන් ගත්තාම මේ සංවින්දනය තියෙනවා. ඒ වගේම සමහර කුරුල්ලන්ගේ තියෙනවා. එතන ඒක නිසා මේක එක එක විදිහට වුන් කරනවා මේක මේ අපි කරන විදිහටම නෙමෙයි සමහර ලාට කරන්නේ එක එක විදිහට ඒ සත්තු ඒ තමුන්ගේ ලිංගික අවයව ස්පර්ශය යම්කිසි විදිහකට විඳලා යම්කිසි උත්තේජනයක් ලබා ගන්නවා නමුත් මිනිස්යාගේ දියුණු මොළයක් තිබෙන නිසා කෝටෙක්ස් එක තිබෙන නිසා ලිම්බික් සිස්ටම් එක හැංගීම් සම්බන්ධ කොටස හිතල මතලා තීරණ ගන්න කොටසකුත් තව තිබෙනවා ඒක වර්ධනය වෙලා තිබෙන නිසා මිනිස්යාට පුළුවන් වෙන්න ඕනා මේක විද්‍යාත්මකව දැකලා මේක යම්කිසි ආකාරයක පාලනයක් ඇතුව මේ දේ කරන්න දැනුවත් වීමක් ඇතුව කරන්න රොෂන් දැනුවත් වීමක් ඇතුව කරන්න ඕන එක දැනුවත් වීමක් නැතුව කරලා අමාරුච්ච සිද්ධි මම හිතන්නේ ඔයාලට ගොඩක් හම්බෙලා තියෙනවා අපි පොඩ්ඩක් මේක වලට කියමුද ප්‍රායෝගිකව ඇත්තටම මේ දේ අර අපි කියනනේ දැනගෙන ගියොත් කතරමග නොදැන ගියොත් අතරමග කියලා ඔව් ඉතින් ඒ වගේ මේ දේ දැනුවත් කරන එකනේ අපේ කාර්යය මම හිතන්නේ මිනිස්සු දේවල් ඉගෙන ගන්න තමන්ගේ අද්දකින් වලින් වගේම අනිත් අයගේ අද්දකින් වලින් ඉතින් පොඩ්ඩක් අපි සඳහන් කරමුද ඔයාට ඉදිනදා හම්බෙච්ච තොරතුරු වලින් කොහොමද මේක ඇත්තටම මිනිස්සුන් හිතර ගන්නන්න ඕන කියලා ඔව් නාමල් විශේෂයෙන්ම අපි දැන් මම අවුරුදු 12ක් මෙම ශාස්ත්‍රයේ සිටිනවා. එතකොට මම හිතන්නේ අපේ විශේෂඥ මනෝවෛද්‍යවරුත් එක්ක අපි කතා කළොත් ඔවුන්ටත් විශාල අධ්‍යක්ෂ ප්‍රමාණයක් ඇති. විශේෂයෙන්ම තරුණ පරම්පරාව තරුණ තරුණියන් අතර මේ ප්‍රශ්නය සෑහෙන්න තිබෙනවා. මේ සම්බන්ධ ප්‍රශ්න රාශියක් තිබෙනවා. ඔවුන් අපිත් එක්ක ඇවිත් කතා කරනවා. ඉතින් ඒක නිසා මේක ඇතුලෙන් මේක ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ. මේක මේ එළියට පෙන්නන්නේ නැහැ. එතන මේක මම හිතන්නේ මම උදාහරණ කීපකින් පැහැදිලි කළොත් එහෙම මම කිහිපයක් කියන්නම්. ඒක උදාහරණයක් ගත්තාම අපිට හම්බුණා වයස අවුරුදු 17ක පිරිමි දරුවෙක්. එතකොට මේ පිරිමි දරුවා අපිට එන්නේ විෂාදයක ડિප්‍රෙෂන් එක. ඒ කියන්නේ මානසික වැටිලා ඉන්නේ. රයිට්. තාමත් බ්‍රයිට් ළමෙක්. හොඳට ඉගෙන ගන්න පුළුවන් දරුවෙක්. එතකොට මේ පිරිමි දරුවා මේ ඇයි මානසික වැටුනේ කියන එක හොයාගෙන යද්දි මේකට හේතුව මොකද්ද කියලා හොයාගෙන යද්දි ඒතර ඔහුගේ පවුලේ ප්‍රශ්නකුත් නැහැ අධ්‍යාපනයත් ඉතාමත් ඉහළින් කරනවා හැම කෙනාගේම ප්‍රශංසාවට ලක්ුණු දරුවෙක්. එතකොට හොයාගෙන යද්දි අවසානයේදී මහුගේ විෂාදයට හේතුව තමයි ස්වයංවින්දනය පිළිබඳ තිබෙන ප්‍රශ්නයක්. මොකද්ද අපි ළමයාත් එක්ක කතා කරද්දී මේ දරුවා ස්වයංවින්දනය තියා පිරිමි දරුවෙක්
වැඩිවියට පත් වෙන්නේ කොහොමද ඒක මොකක්ද කියන එක ගැනවත් දන්නේ නැහැ. ඒතකොට අපේ සමාජය ගත්තාම ගැහණු දරුවෙක් වැඩිවියට පත් වෙනවා නම් පාටි දාලා ඒ ගැන දැනුවත් කරලා යම්කිසි සංස්කෘතියත් එක්ක තිබිච්ච දේවල් තියෙනවා. නමුත් පිරිමි දරුවෙක් ගත්තාම මේ දේවල් නැහැ. ඒතකොට මේ පිරිමි දරුවා ගත්තාම ඒ දරුවා දන්නේ නැහැ මේ වැඩිවියට පත් වෙනවා කියලා කියන්නේ මොකක්ද කියලා පිරිමි දරුවෙක්. එතකොට මේ කතාව යනවා ඒ දරුවා 6 වසර වගේ ඔහුගේ 6 වසරදී වගේ. ඉතින් ඒක දවසක් ඔහුගේ ලිංගික අවයවය ශිෂ්ණය පිරිමදිද්දී ඉතින් ඔහුට යම්කිසි ඔහුට එන වින්දනයක් එක්ක ඔහු මේක දිගටම කරගෙන යද්දී යම්කිසි ශ්‍රාවයක් පිට වෙනවා. වතුර වගේ කිසිම පැහැයක් නැති. ඉතින් මේක වුණාට පස්සේ ඒක යම්කිසි එයාට ඒකෙන් ඇවිල්ලා යම්කිසි වින්දනයක් හම්බ වෙනවා. ඊට පස්සේ මේක ඉඳලා හිටලා සතිය දෙකක් මේක කරගෙන යද්දී එක දවසක් ඔහුට පිට වෙන ශ්‍රාවය සුදු පාටයි. දැන් මේ කතෝලික දරුවෙක් මොහු බය වෙනවා. දැන් මොහුට හිතෙනවා දැන් මම ඕන නැති දේවල් කරලා දැන් මම මේ පවක් කරලා දැන් මොකක් කරේ වුණා. ඔහු දැන් වැළපෙනවා. අනේ දෙවියනේ සමාවෙන්න මම ඊට පස්සේ කරන්නේ නැහැ ඕක. දෙවියනේ සමාවෙන්න. අනේ සමාවෙන්න මේ මේ යන්නේ සැරව. දැන් මේ දරුවාගේ ඔළුවට ගියේ මේ සැරව යන්නේ කරපු පවක් නිසා වෙච්ච දෙයක්. ඔව්. එතකොට ඔහු වැළපෙනවා. වැළපිලා මෙහෙම දවස් කීපයක් ඉඳලා එක දවසක් නැවතත් ඔහු මේ දේ කරලා බලනවා. කරලා බලන්නේ වෙන අදහසකින් නෙමෙයි. දැන් මේ ලෙඩේසුක වෙලාද කියලා පසුතැවුණානේ. ඔන්න එදා මේක සාමාන්‍ය වතුර වගේ යන්නේ මේ 6 වසර 7 වසර. ඉතින් අන්න දැන් ඔහුට හිතට හොඳයි. ඊට පස්සේ දැන් ආයෙ දවසක කොහොම ගිහිල්ලා මේ දේ කරාදී ආයෙ දවසක සුදු පාටයි. දැන් මේක මේක චක්‍රයක් වගේ කරගෙන යනවා. වරින් වර එනවා. රයිට්. මට පොඩි වින්දනයකුත් ලැබෙන නිසා මම පොඩ්ඩක් ලැබෙනවා. ඊට පස්සේ ආසාවෙන්ද මේක කරනවා. ඊට පස්සේ මේක වැරද්ද නිසා මේක මොනවා හරි වෙලා සැරෝ පිට වෙනවා. පක්කරි ප්‍රශ්නයක් වෙනවා කියලා හිතනවා. ඊට පස්සේ මේක දෙවියන්ට කියනවා. වැළපෙනවා. වැළපිලා වැළපිලා වැළපිලා. එතකොට මේ ළමයා මානසික වෙට්ල අපිගාවට ඉන්න ප්‍රධාන හේතුව තමයි මේ ස්වයං වින්දනය පිළිබඳ ලිංගිකත්වයේ පිළිබඳව මේ වැඩිවියට පත් වෙන එක පිළිබඳව කිසි දෙයක් දන්නේ නැතිකම නිසා. මේක ගැන තමුන් ලොකු වැරද්දක් කරන්නේ කියලා තමුන් ලොකු පාපයක් කරන්නේ ඒක නිසා ලොකු දඬුවම් ලැබෙන දෙයක් කරන්නේ නමුත් මේක නතර කරගන්නත් බෑ ආස හිතුනහම මේක කරනවා මේක චක්‍රයක් වගේ ගිහිල්ලා ඔහු මානසික වෙලා පිගාවට එන්නේ ඉතින් නම් දැන් මම ඔයාට මේ කිව්වා වගේ මේ වගේ කතා අපි රාශිය කහලා තිබෙනවා ඔව් රයිට් එතකොට මේක සමහර විට ඉතා විශාල පීඩනයක් ඔව් නාමල්ට මොකද හිතෙන්නේ මේ දේවල් කතා කළ යුතුද නැද්ද මම මේ මම උදාහරණයක් ඔබට කිව්වා ඔබ හිතන්නේ කතා කළ යුතුද නැද්ද රොෂාන් ඇත්තටම බොහොම කේදිනිය සමහර සිද්ධි ඔයා මට කියාගෙන ආව කතන්දරයක් ඔය කතන්දරේ තවත් පැත්තට හැවුත් තවත් ගොඩක් කතන්දර රීදිමා අපි එංගෙ පැත්තෙන් ගුරුරුන් පැත්තෙන් ඇත්තටම ජීවිත ගොඩක් අසරණ වෙනවා මේ දේ ගැන හරියට දන්නේ නැතුව ඉතින් මම හිතන්නේ මේ දේ අපි කතා කළ යුතු මාතෘකා ඉතින් රොෂාන් අපි ඉදිරියේදී ඊළඟ වසරේ විශේෂයෙන් කතා කරමු මේකට ඇබ්බැහි වෙච්ච අය ඉන්නවනේ රොෂාන් මම හිතන්නේ කතන්දර ගොඩක් තිය වඩේ සම්බන්ධවත් කියන්නේ මේ ඇබ්බැහි වෙච්ච එකෙන් කොහොමද බේරෙන්නේ ඒ වගේම මේ සම්බන්ධව තව අපි දැනගත්තොත් කරුණ මොනවද ඕගොල්ලන්ට තියෙන සමහරලට දෙවලපෙන් අහන්න ඉතින් අපිට කමෙන්ට් කරන්න අපිට කතා කරන්න අපි ඕගොල්ලන්ට අවශ්‍ය කරන සුවිශේෂී වැඩසටහනක් අපි ඊළඟ සැරේ ගේනවා එහෙනම් නැවත වතාවක් හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න බොහොම ස්තුතියි